අයි බුවන් සෙනසුරහතා දම්සක් නද ධර්මදේශන ශ්‍රවණය කරන්නයි ඔබත් මමත් මේ සූදානම් වන්නේ. අපේ මේ ජීවත්වෙන සමාජයේද නුවන මෙහෙවා කටයුතු කරන්න බොහ අවස්ථාවල සිද්ධ වෙනවා. අපි නුවනක්කාර නොවනොත් නුවන මෙහේවා කටයතුන් නොකළු, අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන් ප්‍රමාණය අතිවිශාලයි. එවගේම අපි නුවනින් සිතාබලා ගන්නා තීරණ නිසා අපේ ජීවිතය සාරථකත්වය කරාගෙන යනට පුළුවන් වෙනවා සමහර අය? සමහර අවස්ථාවල ගන්න අඥඥාන තීරණ නිසා ජීවිතවලින් පවා වන්දිගවන්න සිද්ධවෙච්චදේවල් අපිට වර්තමාන සමාජය හනතියෙනවා. අන්නේ නිසා නුවනින් සිතාබලා සිහිනුවනින් යුක්තුව වැඩ කරන්න. ලොතුරූ දහ මේ ඔබ බොහෝදයුගන් වනවා. එනිසා ධර්මදේශනයක් තුළින් ඔබට නුවනින් සිතා බලන්නට බොහෝ කාරනා අපේ ගරස්වාමින් වහන්සේලා කියාදෙනවා. එ වෙන් වෙනයි අද දවසේදීත් අපි මේඩ කඩවෙන් කරගන්නට සෝදානම් පන්නේ. නුවනින් සිතා බලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට, බොදු දහමේ වටිනා ධර්මකාරණා පිළිබඳව පැහැදිලි කර දෙන්න, දම්සක් න අද ධර්මදේශනය පැවැත්වී සඳහා අද දවසේදීත් අපේ නමස්කාරපෝර කාවාරාධනා කරන්නේ. හොරන වැලිපත ශීලස්වාරණ භේක්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගරිය සදහම් පදන මේ අනුශාසක පෝජ්ජ ගලිගමේ ඥානදීපස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීණී. චක්කවාලි සු අටා ගච්චන්තුදේ ඒවතා සද්ධමං මනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්හදං දමසවන කාලෝ අයංබදන්තා දමසවන කාලෝ අයංබදන්තා තමසවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතූ වරහතුව සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතූ වරහතුව සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතූ වරහතුූ සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් සෙනසුරාද දවස ඔබ හැම දෙනාගේම ජීවිතවලට ධර්මකාරණා රැසක් එකතු කරගන්න. බොහොම සද්ධාවෙන් ධර්මස්ශ්‍රණ යට එකක් ච ො. සිහතුනි ධර්මාවබෝධයට උපකාරවෙන නුවන ප්‍රඥ්ඥාව. යෝනිසෝ මනසිකාරය මේව ඇතිකරගන්න කොහොමද කියන කාරණය අද අපිවීම සබලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන ධර්මාවබෝධයේ පිණිස උපකාරවෙන අභ්‍යන්තර අංගයන් අතර. යෝනිසෝ මනසිකාරයේ තරම් දෙයක් බුදු ඇසිංවත් දකින්නේෑ කෙළ බුදුරජාණන් වහන්සේ වදාළ. යෝනිසෝ මනසිකාරයේ කියන්නේ ධර්මයට අනුකූලව නුවනින් විමසීමේ දක්ෂතාවේ. මුුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට බනහලා ඒ ධර්මේ ධරණය කරගෙන මතකතියාගෙන? ඒ ධර්මේ තමා තුලින් නුවනින් විමසල බලනවන. අන්නේකට අපි කෙන යෝනිසෝ මනසිකාරේ දෙනවා. තමා තුළට පමුණවාගන්න ටඕනිෙ. මේ ධර්මේ ගුණයක් තිෙනවා ධර්මේ ඕපනයිකයි. ඕපනයිකයි ගැන තමා තුලින් දැකියේ තුයි. තැන් ඔබ හිතන්න අපි බනාහනවා. ඇසා නිත්‍යයි. කනා නිත්‍යයයි, නාසි අනිත්‍යයි, දිවානිත්‍යයි, කයා නිත්‍යයි, මන සනිත්‍යයයි. අන්න අපි ආහිතන හය අනිත්‍යයයි කියලා බනෑඇහවා. ඉළඟට අපි ධර්මය ඉගෙනගෙන තියෙනවා නාමරූප පච්්‍යයා සලාහිතන. මේ ආහිතන හයම හටගෙන තියෙන්නේ නාමරූප ධර්මයන් නිසා. දැන් මේ අහපු දේ ඕක මතකතියාගෙන ආමන් දන්නවා කියල ඉඳල හරිියන්න. ඒ තමාතුලින් විමසල බලන්න ඕනෙ. අපි භාවනාවසයෙන් විමසවිමස බලනවා. තටම මගේ හැ අනිත්තිද. අන්න තමාතුළට පමුණවාගෙන තමාතුළින් විමසල බලනු. එහෙම බලනකොට තමන්ට තේරෙනවා තමන්ගේ ඇස ලෙඩවෙනවා ජරාවට පත්වෙනවා තුවාල හැදෙනවාක් කොුණුුවෙනවා මැරියනෑසා. එහම නම් මගේ ඇස අනිත්‍යයි. මේ ඇසත් මගේ ඇසත් ධර්මය තියෙන විදිහට නාමරූප නිසාද හටගත්ති. අන්න තමග ඇස තුළ තිනෙන නාමරූප ධර්මයන් වංකර කර විමසහිමස බලනො. පට වි්‍යාපෝ තේජෝවායෝකෙන සතර මහදාතු පවතිනවා. ේදනා ස්ඥා සංකාර එතකොට මේවා පස්ස මනසිකාර මේ ඇහැතුළ පවති නො. එහෙමනත් තමන්ට තේරෙනවා. මේ ඇස කණනාසේ දිවකය මනස නාමරූප නිසාහට ගත් තාහිතන හය මේ වනිත්‍යයි. මේ විදිහට තමා තුළින් ධර්මයේ විමසා බැලීමයි යෝනිසෝ මනසිකාරය. ඒක මයි ප්‍රඥාව ලබන්න තියෙන මාර්ග. දවසක් ආලවක බුදුරජාණන් වහන්ේගෙන් අහනවා කතන්සු ලබතේ පඥඥං. ස්වාමීනයේ ප්‍රඥාව ලබන්නෙක් කොහොමද කෙලෙව. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධහනූ අරහතන් දම්මං නිබ්බානප පත්තියා. සද්ධවින් බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාගේ නිවන කරායන ධර්මය අහන්නකිවෝ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන නිවන කරායන නිප්බාන පත්තිය නිවන කරායන ධර්මේ බොහොම සද්ධාවෙන් අහනෝ. ඒ ඇසූ ධර්මයේ සුස්සූසා ලබතේ ප්ඥා, ප්‍රඥාව ලැබෙන තෙක් අපමත්තුෝ විචක්කනු අප්‍ර මාදීව නුවනින් විමසන්න කිව. යෝ නිසෝ මනසිකාරයේ දිලාත් තමාතුළින් විමසීමස බලන් අන්න ප්‍රඥාව ලබන මාර්ගයේ මේ බුද්ධසාසනයේ අරමුණ තමයි සීල සමාදි ප්‍රඥා ප්‍රඥාව දියුණු කිරීම මයි හිත කෙලෙසුන්ගෙන් මිදන මාර්ගයේ. බුදුරජාණන් වහන්සේ කල්්‍යාන ධර්මයක් හැටියට ආදිිකල්්‍යාන මජ්්‍යය කල්්‍යාන පරිියෝසාන කල්්‍යාන්. කල්යාාන ගැනනි සිල්වත්කම සීලේ සීල සමාධී ප්‍රඥාවලින් යොක්ත නිවන් මග මුල මැද අග ගැලපෙන විදිහට උන්වහන්සේ දහම් දෙසන්. බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා මහනෙන සීල පරිභාවිතෝ සමාධී මහත්පලෝහෝති මහානිසංසෝ සීලයෙන් දියුණු කරගඩ සමාධිය මහත්පලයි මහානිසංසයි. සමාධි පරිභාවිතං ප්ඥං මහත්පලෝ හෝති මහානිසංසෝ. සමාධියෙන් දියුණු කරගත්ත ප්‍ර්ඥාව මහත් පපලයි මහානි සංසයි. පඥ්ඥා පරිභාවිතං චිත්තං සම්මදී වාසවේහි විමුච්චති. ප්‍ර්ඥාවෙන් දියුණු කරගත්ත හිත සියලු ආශ්‍රවයන්ගේ මිදෙනවා අන්න නිවන් මග. සීලයෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵල මහනිසංස වෙන. ඒ සමාධය තුළ පිහිටල වඩන ප්‍රඥාව මහත් පලයි මහනිසංසයි. එතකොට සීල සමාධී ප්‍රඥ්ඥා හැටියට වැඩෙනකොට ප්‍රඥ්ඥාවෙන් දියුණ වෙන හිත සියලු කෙලෙසන්ගේ සියලු ආශත්‍රවයන්ගේ මිදිිලලා? නිවන කරයන අන්නේ පිණිස තමයි යෝනිසෝ මනසිකාරය අපිට උපකාරවෙන්. ධර්මයට අනුව ධර්මා අවබෝධයට උපකාර වෙන විදිහට ප්‍ර්ඥාව වැඩෙන විදිහට නුවනින් විමසීමේ හැකියාව, යෝනිසෝ මනසිකාරේ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ උහන්සේ සතර සති පට්ඨානි ගත්තත් මුළු දම්මානු පස්සනා කොටසම යෝනිසෝ මනසිකාරයත් තුළමයි වඩන්නට තියෙන. පංචනීවරණ ප්‍රාණයවෙන්න යෝනිසෝ මනසිකාරයත් තුළ. ංච පානස්කන්දය අවබෝධ කරගන්න තියෙන් යෝනිසෝ මනසිකාරයේ දීම තුළ. මේ ඇසකණනාසේ දිවකය මනසකෙන ආහිතන හයට මුලා නොවී ආහිතනයන්ගේ අතහාස භාව අවබෝධයෙන් දකින්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේදීම තුළ. ඊළඟට බොච්චංග ධර්ම සතති ධම්ම විච්චය විරිය ප්‍රීත්ති පස්සද්ධි සමාධී උපෙක්කා කියන සප්ත බොච්චංග ධර්මයන් වඩාගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේදීම තුළ. ඒගේමයි චතුරාරය සත්‍ය අවබෝධ කරගන්න නම් යෝනිසෝ මනසිකාරයමයි උපකාරවෙන් ධර්ම අවබෝධයට උපකාරවෙන අ්‍යන්තරංගයක් හැටියට යෝනිසෝ මනසිකාරයේ තරන් දෙයක් බුදුවැසින්වත් දකින්නෑ කෙෙන බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ. අද අපි විමසල බලමු ඔබ අහලා ඇති නිවන්දොරට හයක් තියෙනවා මේ නිවන්දොරට ගැන අපි නිතර කතා කළ තියෙනවා හැබැයි මේ නිවන්දොරට තුළ යෝනිසෝ මනසිකාරයේ කොච්චර දුරට බල පවත්වනවා අද අපේ ගැනවිමසල බල. පිහතුනේ මේ බණ ඇසීම ඔබට නිවන්තුොරටුවක් කරගන්න පුළුවන්. ඔබ දන්නවා මේ බුද්ධ සාසනය තුළ උග්ගටිතඥ. කෙටියෙන් ඇහුවත් ධර්ම අවබෝධ කරගන්න මහා පින්වන්තයි හිටිය. විපටිත්‍ය දීර්ග දේශනාවක් කහලා අවසන් වෙනකොට බන ඇසීම තුළම ධර්මය අවබෝධ කරගන්න ශාවකෝ හිටිය. හැබැ ඒ අයි බණ ඇසීමෙන් නිවන් දකින්නේ එකන් අහාගෙන ඉන්නකට එක පාට අවබෝධ වෙන අනේ. ඒ අය අහන ධර්මය නුවනින් විමසමින් තමාතුළින් ගලපල බලනො? යෝනිසෝ මනසිකාරයකයි දෙනවා. පෙර සසරි හොඳට භාවනා කළ නුවන වඩලා ප්‍රඥාව දියුණු කරගත් අය? ඒ නුවන ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ පෙන්න බුද්ධි අපරිහාණී ූත්‍රය කෙලතින බොච්ජංග සංයුක්තේ. ඒ වඩන ධර්මාවබෝධය අරමුණු කරගෙන වඩන ප්‍රඥාව ප්‍රඥාව පාරමිතාවක් පවට පත් වෙනවා. ඒ නුවන සංසාරි තමන් තුළ ගමන්් කරනවා. එනිසා තමයි සමහරුවක ගාථාව ඇහෙනකුට ධර්මාවබෝධෙ ලබන්නේ සසර දියුණු කරනලද ප්‍රඥාව නිසා. ඔබ දන්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවන්තයන්ගේෙන් අග තනතුරු ලැබයි. උහන්සේ ගැන සඳහන් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥ්ඥා පාරමිතාව. අසංකේයකුත් කල්පලක්ෂයක් පුරා සසර දියුණු කරගෙන ආපු නුවන මෝරලා මුදුම් පත්වෙලා තිබනෙ කෙලා දේශනාවතියනවා. එනිසා තමයි? ඇස්සජී මහරහත්තන් වහන්සේගෙන් ගාථාවක පද දෙකක් ඇහෙන කොටම. ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතුව ආහ කියෙන? ඔය පද දෙක ඇහනකොටම සෝහන් පලයට පත්තුන්. ඉතකොට අපිට පේවා සසර නුවන වඩල ප්‍රඥාව වඩපු කෙනාට ගාතාවත් ඇති.ක ගාතාව පද දෙක ඇහෙනකොට ධර්ම අවබෝධි ලබපු මහා පින්වන්තාය මීශසනීඉදලා තියෙනවා හැබැයි ඒ අයට එහෙම ධර්ම අවබෝධ කරන්න පුළුවන්කම ලැබුණේ? සංසාරිත් යෝනිසෝ මනසිකාරයේ නුවන ප්‍රඥාව හොඳට වඩාගත් අය. හැබැයි එදා ධර්මාවබෝධය ලබන මොහොතෙත්, බන අහනකොට හොඳදට නුවනින් විමසමෙන් යෝනිසෝ මනසිකාරේ හොඳින් පවත්වගත් අය. ඇැන් බලන්න බන අහන පිරිිසාත්තර වෙනස්ක සංසාරය නුවන වඩලා නැත්නම්. බන අහාගෙන හිටියත් ධර්මදේශනාව තුළ හිත පවතින්නේ. මේ හිතට දුර ඇත ගමන්තින දූරංගමං ඒක චරන්කෙ හිට දුවන. ොයෙක් කරම අතී තරමුණ ෝස්සේදුවනවා නොඒෙක් දේවල් බතක්කෙන බනාහනකොට මතක්කෙනවා ගිතර දොරඇල්ලත්දන්නේ. ්‍රදිටික වැලේ තෙමෙයිද දන්නේ. කවුරුතාාවත් දන්නේ නොයෙක් දේවල් මතක්කෙන සමහරලාට. ළම අයිස්කෝලිගිය තැන් ඇරෙන වෙලා පන්තිගියාත් දන්නේ. එක්කෝ ඒ වගේ නෑදෑයෝ ගැන ඥාතීන් ගැන. නොයෙක් අරමුණුවස්සේ බණහාගෙන හිටියත් භාවනාවට වාඩිියවුනත් හිත දුර ඇත දුවනවා ගමන්න්නොල්. ඒ නිසා බුදුරජාණන් වහන්සසි පෙන්න්නන ඔබ බනක් අහනවනං. අලවෙනිම දේතමයි සුස්සූසති අප්‍රමාණ ආසාහකින් බණහන්් සෝදාරන්වේ සෝතන් ඕෝදහති හොඳට කන් යොමු කරගෙන් මුළලු දේශනා පුරාම අවධානි පවත්වන් හිත දුවන්න ඉඩ නොදී දේශනාව තුළම හිත පවත්වගන්න දක්සවේ. අන්‍යායි චිත්තං උපට්ට පේති හිති අධිෂ්ඨානයක් ඇතිකරගන්න මං කොහුමහරිම මේ ධර්මීය තේරුන් ගන්නවා වටහාගන්න අවබෝධ කරගන්න. ඒ ධර්මේම ගේ ජීවිතයට ගලපගන්න මන් ධර්මය අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානය හිතේ බලවත්ව තියාගන්න. අත්හං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කියෙන. එකන වැදගත් වැදගත් ධර්මකාරණාම් මතකතියාගන්න ඔබ දක්ෂවෙෙන්. අත්හං ගන් හාති අර්ථ ග්‍රහණය කරනවා. අනත්තන් රීංචති අනවශ්‍ය දේවල් හිතෙන් බැර කරන්න. ඔන්නඔයි කියන කාරණා ඔබ තුලෝ බැතිකරගත් තොත් ඔබට පුළුවන්. මේ ලබිච්ච මනුස්සජීවිතේ තුළ බණහද්දි ධර්මාවබෝධයට හිතක් නැබරු කරගන්. ඒවගේ මයි බුදුරජාණන් වහසපෙනක් බනාහන කොට අනුලෝමිකායි කන්තියා සමන්නාගතෝ හෝතේ. ඒ ධර්මකාරණාත් තමාතුළෙෙන් විමසා බලමින් ධර්මාවබෝධයට නැබුරුවෙච්ච හිතක් පවත්වමින් බනහන්නටෝටත් අන්න යෝනිසෝ මනසිකාරි. ඒ නිසා ඔබ බනාහද්දි ධර්මාවබෝධි ලබන්න නං, ඒ අහන දේශනාව තුළම හිත පිහිටවාගෙන, ඒ දේශනා කන්න ධර්මකාරණත් තමා තුළින් නිතර විමස විමස යෝනිසෝ මනසිකාර යෙදෙන්න්න දක්ෂ වෙන්. අන්න ඉතකොට ඔබට බනෑසීම නිවන්දොරටුවක් කරගන්න පුළුව. ඊළඟ කාරණයේ තමයි ධර්ම දේශනාව නිවන්දොරටුවක් වෙනවා. බන අහනේක බන අහන කෙනට නිවන්දොරටුවක් වගේ මයි. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන්දොරටුවක් වෙනවා. හැබැයි බන කියද්දි. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන්දොරටුවක් වෙන්න නං. දේශකයන් වහන්සේ ධර්ම දේශනාව තුළ ධර්මවබෝධයට අවශ්‍ය ධර්මකාරණ මතු කරමින් දේශනා කරමින් ඒ දේශනාව යෝනිසෝ මනසිකාර යෙදෙමින් තමාතුළින් විමසමින් දහම් දෙසන්නට ඕන එක ඇන්න බණ කියයක්ත් දී යෝනිසෝ මනසිකාරය කෙනෙක වැදගත් වෙනවා දැන් ඔබ හිතන්න බණ කියන කෙනෙක් හිතන්න දේශකයන් වහන්සේ නවා නිකං පුටුවයි ධර්මාසනය වාඩි වුණට පසනිකම් ඔහේ ගලාගෙන යන වනමින් ග හිතට එනේ නේවා කියන වන්නේමින් බදුරජාණන් වහන්සගේ ධර්මය ගල්ලපමින් ඒ ධරමය මුල මැදාග ගලපමින් බුදුරාන් වහන්සේ දහම්දි සන්න භික්ෂූන්හන්සේලාට පෙන්වුව මහනෙන චරතභික්කවේ චාරිකා නොඹල චාරිකායි වඩින්න ගම්නියම් ගම්පුරා වඩින් එක මගකින් දෙනමක් කියන්නත් එපා. එහෙම වඩිමින් ඒ මගතොට හම්බෙන සියලු දෙනාට ආදිිකල්්‍යයාන මච්චයේ කල්්‍යයාන පරිියෝසාන කල්්‍යයාන්. මේ මුල මැදාග ගැල්ලපෙන මුලමැදාග පිරිසිද. සාත්තං අර්ථ සහිත සභ්‍යාන්ජනං පැහැදිි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත, පාරි සුද්දම් බ්්‍රක්ම චරයම් පකාසේති පිරිසිදු නිවන්මග දේශනා කරන්නේ. අන් එහෙමනං ඒ දේශකයන් වහන්සගේ දේශනාවත් තුළ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත පිරිසිදු නිවන්මග ඇතුල් එන්න ටඕන. නිවන්මගයි දේශනා කරන්න ටඕන. අන්නේ පිරිසිදු නිවන්මග දේශනා කරද්දී. ඒ දේශනාව දේශකයන් වහන්සේ බණ කියන අතරතුරත් නුවනින් ගලපනවා නුවනින් විමසනො. යෝනිසව මනසිකාරය යෙදෙමින් තමයි දහම් දෙසන්. අන්න එතකොට දේශකයන් වහන්සේටත් ඒ ධර්ම දේශනාව නිවන්දුොරට අක් බවට පත්වෙන. අපිේ බුදුරජාණන් වහන්සගේ කාලේ හේමක කියලස්වාමින් වහන්ේ නමක් වැඩයින්දල තියෙනවා. උවහන්සේ බොම ගිලං වෙලා ගිලං කොටියක උන්හන්සි වැඩඉන්නකොට දවසත්. චාරිකාය වඩින හැටනමක් ස්වාමීින් වහන්සේලා, ඒම වාමන්හසගේ කුටියට වැඩිය. උන්හන්ේ බොහොම ගිලන් වෙලා සිවරු ටික හෝදලත්නෑ පැම් පහසු වෙලත්නෑ දින ගණනාවකින් ඉක්මනට උනුවතුර එකක් වඋුණු කරලා උන්වහන්සේ උත්ස ඇැඳ පිටි මෙලියට අරගෙන අර පරණ සිවුරු ඔක්කෝම හෝදල වනලා කුටි අස්පස් කරලා උන්හන්සේ උනු පැන්වොලින් නාවල අලු සිවුරක් කන්දලා උන්වහන්සේට බොහෝම සද්ධහා ගෞරවෙන් ඇපූ පස්ථාන කර. එඒහම ඇපව පස්ථාන කරලා උන්වහන්සේ අ ඇ නිදිකිරවට පස්සේ හමක ස්වාමීන් වහන්සේ නිදාගෙනන්න ඉරියව්වෙම අර භික්ෂූන් අහන්සෙලා හැටනට කියනවා. ආශ්මතුන ඔබහන්සේලා බොහොම සද්ධවිෙන්මට ඇපව පස්ථානකරා. ඔබහන්සේලා ඔහොම වැැඳගන්න වාඩි වෙන මං බණටිකක් කියන්න කියලා අර අනික්ස්වාමීින් වහන්සේලට තමන් ටැපවපස්ථාන කරපු මේ භික්ෂූන් හන්සේලාට හේමක ස්වාමීන් වහන්සේ ගිලං ඇඳීම වැඩඉදිමින්. ධර්මද ේසනාවක් කර. උණහන්සේ බණ කියයාගෙන යනකොටත් ඒ ධර්මේ විම සමියස බනකිවවා. බන කියද්දි ගිලං ඇදේදි දහම් දෙසද්දිම උන්හන්සගේ හිතකිලෙසුන්ගේ මෙදිලා බන කියද්දිමයි රහත්තුනේ. හේමක මහරහත්තන් වහන්සේ කියන්නේ පිරිසකට බන කියද්දිී රහත්වෙච්ච, මහරහතන් වහන්ස නම. ධර්මය ශ්‍රවණයකරපු භික්ෂූන් වහන්සේලා අතර න ත්බහෝ පිරිසක් ධර්ම අවබෝධි ැබවා කල සඳහන් වෙලාතේර. එතකොට අපිට පේනවා බණ කියන එක නිවන්දොරටුවක් වෙන්න නං ධර්ම දේශනාවත් තුල යනිසුෝ මනසිකාරයකිනික ඉතාම වැදගත්. කොට අපිට පේවා හමනම් බණ හද්දිත් ධර්මය නුවනින් විමසමින්, තමා තුළින් ගලප ගලප බලන්න ඔබ දක්ෂවෙන්. ඔබ කාටහරි ධර්මකාරණයක් පිස්තර කරමින් කියල දෙෙනවනම්. ඒ මොහොතෙත් ඔබ ධර්මේ නුවනින් විමසමින් ධර්මාාවබෝධයට අවශ්‍ය විදිේ ගැඹොරු ධර්මකාරණා විමසමින් ඒ ධර්මය කියල දෙන්. එතකොට ධර්ම දේශනාවක පාරි සුද්ධම් බලක්්මචරයම් පකාසේත පිරිසිදු නිවන්මගම දේශනා කරනවනම් අන්නේ දේශනාව දේශකයන් වහන්ස සේටත් නිවන්දුරටුවක් කර ගන්න පුළුවංකම තියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න්න නවා මහනෙන ධර්මය අවබෝධ වෙන්න නං ධර්ම සම්මර්ෂනයකයදෙන්. සම්මර්ශනයක ඇනෙ හැම මොහොතෙම යෝනිසෝ මනසිකාරම පවත්වන්නකේෙන්. ධර්මය නුවනින් විමසීමස බලන්න කියයන. බලන්න ඔබ ඔබ ජීවිතය තුළ උදේ ඉඳන් හවස්සෙනකන් නිදාගන්න මොහොත වෙනකන් දවස ගවෙන හැටි උදේ නැකිටලා මූන කටහෝදනවා දත්මදීනවා ඊළඟට බැසගිලි කැසිගිලි යවනවා ඊළන්ග ඔබ උයන්න පිහන්න ගන්නවා ගෙරෙනක් නම් ෙක රසාාවට යනවා ඇ ඇඳම් පැඳදුම් ඇඳනවා රසාාවට යනු පාරයනවා බස්සෙ වාඩියල යින්ඩ ාහනයක් ලෝගෙන අන්නපුුවවා එතකොට ඔය ගේවන ජවිතේ තුළ ගදර කරෙන ෙවල් අතුගානෝ සුද්ධ පවිට්ට කරනවා කුච්චර දවසේ මේ වැඩ තුළ ෙහිතන්නපුලුවන් අපිට ඉතින් කොහද බාවනා කරන්න වෙලාවා අපිට ඉතිං වැඩවැඩි අපිට ධර්මය දියුණු කරන්න කොහෙද වෙලාවා. අන්න එහෙම හිත හිතා අරකාර්යවල යේද යේදී ඔක තම ජීවත්වේ නොක කිය. හැබැයි ඔබ ධර්මය දන්නවන. සතර සති පට්ඨානිි තුළ තියෙන සම්පජාන භාවනා ඔබනිකං හරි කියෝලා තියෙනවන අන්න ඔබට තේරෙන්න්න ඕෝනෑ මේ කරන හැම ක්‍රියාවක් තුළම සිහිය පවත්වන්න පුළුවන්නේද. සතර සති පට්ඨානෙන් හිත රැක ගණඩ පුළුවන්න්නේද. මේ හැම ක්‍රියාවක් තුළම භාවනාවක් පවත් අන්න පුළුවන්නේද. මලන්න බුදුරජාණන් වහන්සේ සම්පජාන භාවනාව පෙන්නුවේ. මහනෙනි ඉදිරියට යනකොට ආපහු හැරිලයිනකොට සම්පජානකාරීය හොත්. හොඳ සිහිනුවනක් පවත්වන්න. ්‍රාලෝකිිතේ විලෝකිිතේ සම්පජාන කාය හොත් ඉදිරි පස බැලුවත් වට පිට බැලුවත්. හොඳ සිහිනුවනින් හිතට ලාමකකුසලයක් ඇතුළවෙන්නද නෑ කියන සම්පජ්‍යින් වාසේ කර. අත පයි දිගහරීන හකුලනෝ. ොඳ සිහිනුවනිින්. මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල්ලොවෙන්නදේ නෑ කියන සම්පජන්නෙන් අත පයිදිගහරින්නහක්කුළුවන්. ඊළඟට ගිහෙක් නං සාමාන්‍ය ගිහි ජීවිතයක් අතර කෙනෙ පිගංකෝප, ෙදිිපිළි පරිහරණය කරනවා. පැවිද්‍යෙකුට බුදුරජාන් වහන්සි පෙන්නුව චීවර පින්ඩපාත සේනාසනයේ වන්තියෙන්. එතකට සංගාටි පත්ත චීවර ධාරණයේ සම්පජාන කාරීහෝතික දෙපට සිවුරු. තනි පොට සිවුරු, අදනසිවුරු හෝදනවා නමනවා වේලනවා. අඳීනවා ගලවනවා මේ හැමවෙලායම සම්පජානකාරී හොඳ සිහිුවනක් පවත්ව ගන්. මගේ හිතට ලාමකකුසලයකට මං ඇතුලෙන ඉඩ දෙන්නේ. ඒවගේම පාත්‍ර පරිහරණය කරනකොට, ගිහිෙක් නම් පිගංකෝප්, ඇඳුම් පැළඳම්, ඕෝදනවා අඳිනවා ගලෝනෝ වතම ජීවිතය දවසගේටෙන්. ඒ හැමවෙලායම හොඳ සම්පජනයක් සිහියක් පවත්වන්. එක භාවනාව. ඊළඟට බුදුරජාණ වහසිපෙන්ෙන අසිතේ පීතයේ කාහිතයේ සාහිත්‍යයේ සම්පජාන කාදීහොත්. ක අනකොට හපල කනකොට බොනකොට බීම වර්ගබොනවා කැවිලි වගේ දේවල් කනවා. එතකොට මේ හැම වෙලා එම කණ බොඩ හැම වෙලා එම. හොඳ සිහ සම්පජන්නෙන් වහසේ කරන්න පුළුවන්. ඊළඟට නිධමරණකොට කතාක් භාසිතේ තුන්හි භාවේ නිහඬව ඉන්නකොට තමන් ඇවිදිනකොට ගතේ තිතේ නිසින්නේ සුත්හේ ජාගරිතයේ බාත්සිතේ. එතකට මේ හැමවෙලායම ගමන් කරත් වාඩිවෙලා හිටියත් හිටගෙන හිටියන් නිදාගන්න ගියත් කතා කර කර හිටියත් නිහඬව හිටියත් ඒ හැමවෙලායම සම්පජානකාරීහෝත හොඳ සිහිනුවනකින් මගේ හිතට ලාම කකුසලේකට මං ඇතුල්වෙෙන්න්න ඉඩ දෙනෑ කියෙන සම්පජන්නේ පවත්තන් ඊළඟට බුදුරජාණ වහසහම විස්තර කලා විස්තරක අවසාන පෙන්නනවා මහනෙන උච්චාර පස්සාාව කම්ම වැසිකිලි කැසිකිලි කරන්න ගියත් මළමොත්‍ර පහ කරන වෙලාවෙ, මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් වෙන්න ඉට දෙනෑ කියන සිහියෙන්. සම්පජන්නේින් වාසේ කරන්න පුළුවන්කින්. එතකොට බලන් අපිටයි භාවනා කන්න අමුතු වෙලාවල්ල ඕනැද කියලා. ඔබ ධර්මය දන්න කෙනෙක් නම්. ඔබට හැම මහොත එම හැම ඉරියව්වම හොද සිහියක් පවත් අන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයකින් ධරමවබෝධයට හිත පවත්වෝගෙන? ඒ කාරයේ දෙන්න පුළුවන්. අන්නේ නිසා හැම මොහොත් එම හැම ඉරියව්වෙම ඔබ? සම්පජන්නයක් පවත්වන වනම්. ධර්ම මනසිකාරේකම ඔබ යෙදෙනවනක්. ඔබට ඕනම මොහොතක නිවන්දොරටුවක් හැටියට ධර්මාවබෝධයට හිත නැබුරු කරගන්න පුළුවන්කමතියනවා. එනිසාඔබ පොරුදු වෙන්න ඔබ බස්සකේ වාඩිවෙලා ගමනක් යැන ගමං වුණන්. පුටුවක වාඩිවෙලා හිතියත්. ඔබ නිදාගන්න ගහිලා නින්ද යනකං වුණාක් ඔබ පාරි ඇවිදගෙන ගිය. මිදුලාතුගානක් වෙලාවක වුණත් ඒ හැමවෙලායම ධර්මය සිහිකරන්න. හැමවෙලා එම මේ ඇසා නිත්‍යයි. ්‍යයි නාසියා නිත්‍යයි, තිවානිත්‍යයි, කයා නිත්‍යයයි, මනසනිත්‍යයයි. යෝනිසෝ මනසිකාරයෙන් නුවනින් විමසීම ස තමන්දිහා බලන්. ඊළඟටඇහැට පේන රූපා නිත්‍යයයි, කනටඇහෙන සබ්දාා නිත්‍යයයි, නාසේට දැනෙන ගඳ සුවදා නිත්‍යයයි. දිවට දැනෙන රසා නිත්‍යයයි, කයිට දැනෙන පහස මනසට එන අරමුණු ඊළඟට මේ ආයතන හයේ හටගන්න විඤ්ඥානය, ඉස්පාරසය වේදනා සංඥා චේතන. මේීවා ගැන විමසීමස බලන්න. ඒක තමයි යෝ නිසෝ මනසිකාරි. ධර්ම අවබෝධයට අවශ්‍ය විදිහට හැම මොහොතේම? ධර්මේ සම්ර්ෂනය කරන්න පුළුවන්නං. හැම වෙලාහෙ ඔබේ හිත කෙලෙසුන්ගෙන් රැකිලා. ඔබේ හිත ධර්ම අවබෝධය තුළම නැඹුරුවෙලා ධර්මයට අදාළ වෙන විදිහේ මනසිකාරයක් ඔබේ හිත තුළ පවතින. අන්නේ නිසා පෙන්වතුනේ හැම මොහොතෙම ධර්මය මෙනෙහි කරන්න පුරුදුවෙන්. ධර්ම සම්මාර්ෂනය. න්න නිවන්දොරටුවක්, ඒ තුළ තනිකරම පවතින්නේ යෝනිසෝ මනසිකාරී කෙ අපි මේේ කතා කරපු, ධර්මයට අදාලවිදදි, ධර්මාව බෝධයටට අවශ්‍ය විදිහට ධර්මයට අනුකූලව නුවඩින් විමසීමේ දක්ෂතාවක්. ඊළඟි බදුරජාණන් වහන්සේ පෙනනවා ධර්ම සාකච්ඡාවත් කෙනෙකුට නිවන්දොරටුවක් වඩ. එහෙමනං ධර්ම සාකච්ඡාව නිවන්දොරටුවක් වෙන්න නං. ඒ සාකච්ඡා කරන ධර්මකාරණත් තුළ ඔබ, ධර්මය නිතර විමසමින් යෝනිසෝ මනසිකාරී යෙදෙමින් ධර්මසාකච්ඡා කරන්නන් බලන්න වේදල්ල සූට්‍රය කෙලතිනවත් චුල්ලවේ දල්ල මහා වේදල්ල කියලා මජ්‍යමනිකායි. ධර්ම සාකච්වේදල්ලකෙන සාකච්ඡා සුරූපෙන් කරන ධර්ම කතා. ඒ හැම දේශනාවක් දිහාම් බලනකට පේනවා එවැ යිලක්කේ ධර්මාවවබෝධී. සමහ රහතන් වහන්සේ රහතන් වහන්සේල් අතර ධර්මසාකච්ඡා කරන. රහතන් වහන් සිල් අනාගාමී පුද්ගිලවෙ එක ධර්මසාච්ඡා කෙරින්. උහන්සේ අවබෝධ කරග නවසාන? හැබයි උනහන්සෙලායේ සාකච්ඡා කරන්නේ පච්චිම ජනයාෙනෙන් අනිත් ජනතාව වෙනුවෙන් අනුග්‍රහ පිනිස. ඒ අයට අන මේේ සාකච්ඡාව තව කෙනෙකුට තව පිරිසකට යහපතක්වේවි කියලා ධර්මාවවබෝධයට අවශ්‍ය වෙන විදිහේ ධර්ම සාකච්ඡාවල ධර්මකතාවලේ දෙනවා. අන්නේ වගේ ඔබ දක්ස වුනොත් කල්්‍යාන මිත්‍රයෝ ඉන්නවා සත්පුරසිුව ඉන්නවා ධර්මයට ආස කරන ඉන්නෝ? බනභාවනා කරනයින්නෝ ධර්මේ හොයෙන ඉන්නවා? ඉවැනි යාළුවන් ජීවිතේ කල්්‍යයාානමිත්‍රයන් හැටිට ලංකරගන්. මේ ධර්මමාර්ග යනකොට ඔබට වැදගත්මදේ තමයි. කල්්‍යයානමිත්‍ර ඇසුර. කල්්‍යයානමිත්‍රයංගෙම්මයි, බාහිරිං ලැබෙන අංගාතර බුදුරජාණන් වහන්සේ. ධර්මවබෝධයට උපකාර වෙන ආධ්‍යාත්මි කංගයන් අතර, යෝනිසෝ මනසිකාරයේ තරන්දයක් දකින්නන්නේ කෙෙන බුදුරජාන් වහසසි දේශනා කරා වගේ මයි? උනහන්සි දේශනා කරන මහනනේ බාහිරංගයන් අතර. ධර්මාාවබෝධය පිණස්ස තමන්ට උපකාර කරන බාහිරංගයන් අතර කල්යාන මිත්‍ර සේවනය තරන් දෙයක් බුදුවැසින් දකින්නෑ කියනවා. එහමනම් බාහිරින් අපිට නිවන්මගටපිය යොමු කරන්නේ කල්්‍යයාන මිත්‍රයන්. එතකොට එවැනි මිත්‍රයන් ධර්මයට කැමති ධර්මයට ආස කරන සසර බිය දකින්න. අප්‍රමාදී භාාවේ තමංව පිහිටවන එවැනි යාළුව මිත්‍රයෝ ජීවිතය එකතු කරගන්න. අසේවනාච බාලානං පණඩිතානංච සේවනා කියෙන අන්න පලවෙනි මේක මහා මංගලස සූටට පටන්ගන්න මෙතන සියල්ලන්ට පෙර පලවෙනිමදේ තමයි අසේවනාච බාලානක්ත් පාපී බාල පුද්ගලයන් කියන්නේ පාපී අදහස් ඇති පාපී වචන ඇති පාප සිතවිලි ඇති අපාය සහ අපායට ඇදගෙන යන්න සංසාරියට ඇදලදාන නිවන්මගෙන් ඔබ බැහැර කරන ධර්මයට තුනරුවන්ට අගෞරව කරන වැනි පාපී පුද්ගලයක්න්ව ඇසරටයන්න එප. අයගෙන් බැහැවෙන් ඔබ නිවන් මගේ යනවනං ඔබට එවැනි පාපමිත්‍රයෝ බාධාවක් නිවන් මඟට. ඒනිසායි වැනි බාලයන් පාපමිත්‍රයන් අසපපුරු ස ආශ්‍රීන් ඉවත් වෙලා සත්පුරු සයන් කල්්‍යයාන මිත්‍රයන් පණ්ඩිතයන් ඇසුරු කරන්න ධර්මයේ දන්න හැමවෙලායම සීලයේ ආනිසංස ගැන කතා කරන කයිවචනයේ සංවර කරගත සිල්වත් උතුමං තමන් ධර්මමාර්ගේයට අනුග්‍රහ කරන නිවන් මඟට අරගෙනයන්න ඉවැනි පිරිසක් ඇසුරට පටන්ගන්න අන්න ජීවිතේ එවැනි කල්්‍යාන මිත්‍රයු තමන්ට ඉන්නවන? ඒ අයි මුණගැහුණහම? බොහම සතුටින් ධර්ම සාකච්ඡා කරන, බොහොම සතුටින් ධර්මකතාාවේදනවා. බුදුජාන් වහන්ස භික්‍ෂූන් වහන්සේලාට පෙන්න්නන මහනෙෙනි නුබල එකතු ව නහම. භික්‍ෂූන් අහන්සේලා එක්ට ඇස්සුනහම කරුණු දෙහකයේදෙත්. ඒ තමයි ධම්මීවා කතා අරියුවා තුන් හි බහවෝ. එක්කු ධර්මකතාවකේදෙන්. ධර්ම සාකච්ඡාවකේදෙෙන්? එහෙම බැරි නං සමහර ඉන්නවා පිරිස ධර්මසාකච්ඡාවෙන් පටන්ගන්නවා ටික වෙලාක් යනකොට කිය ලං ගමේ හැලි එක්ක දේශපාලන ප්‍රශ්න රටයක් වුණ ගොඩුවල් මේවා කතා කරන්න යෑම තුළ සහරලා ඔබ හොඳට බලන් හිත් තමනාපකං ඇති වෙලා රන්්ඩු වෙලා බැනගෙන එක ගෙදරම ඉන්නවා පක්ෂ කීපයකට බෙදිච්ච අය. එතකොටඒ ගෙවල් ඔොල දේශපාලන කතාව පටන්ගත්ත ගමන් රණ්ඩුවම තමයිට පස්ස. එකඒක මතවා දත් එක්ක ගැටෙනවයිට පස්සේ. කියලම කියන්නේ? මානසික පීඩ පොයි වෙලේ හරි මේක කියවුණට පස්සේ. එලිවුනාට පස්සේ ඔබ මානසික විශාල දුකක්මිදිනවා. වෛරක්කාරව හැදනො. ඔබට ජීවිතඒක බොරුවක් වහගන්න බොරු රැසක් කියන්න වෙන අයිට පස්සේ. ඒවා එලිවෙනකොට බොරුව කීවට දෑ ඇත්ත කියන කෙනට අමුතුුවෙන් ඒක මතක තියාගනී නොන්න. මං ඉදා කීව මේක අයි වෙනකක් කියවුුණොත් කොහමහරි කියපු එක මතක තියාගන්න ඕන කෙ එහෙමවශ්‍යන ඇත්ත කියන කෙනා. එයා හැමවෙලේම සත්්‍යයක් මයි කියන්න. හැබැයි බොරු කියන කෙනාට හැම්මත් ැන එකක් බොරුවක් වහන තවබොරුවක් කියන. ඒ බොරු එල්ිවේගෙනනකොට වොරු කීපයකින් ඒ හන්ඩ උත්සාහ කරන. අවසාන ටික කාලයක් ඇනකොට තමන් සමාජයේ බොරුකාරයෙක් හැටියට අපකීර්තියකට පත්වෙලා ජීවිතය විශාල නින්දාවිඳන්න වෙනවා. අන්නේ නිසා සත්‍යවාදීවෙන්. එක තුූනහම කෙලෙස් ඇතිවන දෙතිස් කතාවලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ මහනෙනි පිරිසක්. එක තුනාට පස්සේ ධම්මීවා කතා එක්කු ධර්ම කතාවකේදේ එහම නැත්තං අපි භාවනා කරම කියලා එක තුවෙලා භාවනා කරන්න සමහ භාවනාවකේදෙන් අන්නේ නිසා ඔබ ඔබේ හිතරැකගන්න දක්සවෙන් එවැනි කල්්‍යාන මිත්‍රයන් ඇසුරේ ධර්ම සාකච්ඡා කරනවනං ඒ ධර්ම සාකච්ඡාව තමන්ට නිවන්දොරටුවක් වෙනවා එක ධර්මාවබෝධයට මගක් නිවන්දොරට අක්කරගන්න පුළුවන්කම තියනෙන ඒ බුදුරජාන් වහන්සේ පෙන්නවා භාවනාව නිවන්දොරටවා. භාවනා කරනෙකත් ධර්මාවබෝධට තියෙන මාර්ගයක් නිවන්දොරටවා. තැම් බලන්න භාවනාවෙන්ම කද කරන්න කියල. භාවනාවෙන් කරන්නේත් හිතේ එකඟ කරගන්නවා ඒවට අපි කනො සමාධිභාව සමාධී වඩන මග හැබැයි එකඟ කරගන්නමකටද. විදර්ශනාවට අනුග්‍රහයක් පිණිස. ප්‍රඥ්ඥාව දියුණු කිරීම පිණිස. සමාධිමත් හිතක් තුළ තමයි. විදර්ශනා ප්‍රඥාව වැඩෙන්න්නේ විදර්ශනා නුවන වැඩෙන්. ඒ නිසා අපි භාවනාවට වාඩියුනත් කරන්නේ හිත වෙන අරමුණු වල දුවන් දෙන්න නැතුව වාඩි වෙලා මෙනෙහි කරන්නේ ඇසා නිත්‍යයයි. කනානිත්‍යයයි. මිනාසය නිත්‍යයි. දිවානිත්‍යයි, කයා නිත්‍යයි, මනසානිත්‍යයයි කියල විදර්ශනාව නං වඩන්නේ. ඒ නුවන මක් ඔබට බනහදදිත්මනෙහි කරන්න පුළුවන්. බණ කියන ගමනත් යෝනිසෝ මනසි කාරේදන්න පුළුව. ධර්ම සාකච්ඡාව තුලත් ඒ විදිහට මනසිකාරය පවත් අන්න පුළුව. හැම මොහොතම හැම ඉරියව්වකමත් ඒ මනසිකාරය පවත්වන්න පුළුවන්. ඔබට විවේකයක් ලැබුණ හම භාවනාවට වාඩිවෙලා භාවනාවතුල දෙත් හිට තැම්පත් කරගෙනත් ඒ දේම ගැඹුරින් විමසා බලන්න්න පුළුවන්. එතකොට ඔබට පේනවා භාවනා කරනවා කියන්නේෙත් යෝනිසෝ මනසිකාරයේදීම මයි. අපි මේ ආයතනහය ආයතනයි මුල්කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයන්? ඒ තුළ හැදෙන පටිච සමමුපාදය සකස්වෙන හැටි අනුලෝම ප්‍රතිලෝමසිෙන් විමසා බලනො? අනිත් එ දුක් කනාත්ම හැටියට පංචුපාදානස්කන්දය හේතුඵලවසේ. මේ ට්‍රිලක්‍ෂණයේ විමසල බලනො? එක තමයි යෝනිසෝ මනසිකාරයේ දෙෙනව කියන්. අන්නේ නිසා ධර්මාවබෝධයේ පිණිස යෝනිසෝ මනසිකාරයේ තරන් දෙයක් බුදු ඇසින්වත් දකින්නෑ ෙල බුදුරජාණන් වහන්සේ පෙන්ව. එනිසා පංවතුනි, ඔබ පුරුදු වෙන්න ඔබ දක්ෂ වෙන්න ඔබේ ජීවිතය තුළ ගැම්ඹුරු ධර්මකාරණා හොදට නුවනින් ගමසීමස බලන්. ඔබට මේ ධර්මය ඉක්මනින් අවබෝධ කර ගන්නනම්. ඊළඟට ධර්ම සජ්්‍යායනයේ ඔබට නිවන්දොරට අක් කර ගන්න පුළුවන්. ඔබ සජ්්‍යහයිනාක නොබ පිරිත් කියනවා. හැබැයි ඒ සජ්්‍යහයනයේ නිවන්දොරටුවක් වෙන්න නම්. සජ්ජහයිනයේ තුළත් ඔබ යෝනිසෝ මනසිකාරයෙන් අරත්ත විමසවිමස සජ්්‍යායනා කළ ඉත්තුවයි. තැන් ඔබ හිතන්න ඔබ ගිරිමානන්ද සූටි සජ්්‍යායිනා කරනවා කියලා. මේ ගරිමානන්ද සූත්‍රයේ තුළ තියෙෙන් නිවන් අවබෝධයට උපකාරවෙන භාවනා ක්‍රම දහය අනිත්‍ය සංඥා අනත්ත සඥා, ආදීනව සඥා, පහන සඥා, බිරාග සඥා, නිරෝධ සඥා, අසුභ සඥ, සබ්බ ලෝකයේ අනපිරත සඥ, සබ්බ සංකාරේෂ අනිච්ච සඥ, ආනාපාන සති මේ විදිහෙ භාවනා ක්‍රම දහයක්තියෙන්. එතකොට අපි මේක ආමං ගිරිමානන් දෙ කිය න ම පිරිත් කියෙනව කියලා පිරිත්පොත බලාග ොහ කියන්න නැත්තුව. සජ්්‍යායනයක් පිනක් බුද්ධ වච්චනයක් නිසා හැබැයි ඒකෙ සීයට සීයක් ප්‍රතිඵල ගන්න නං. ඔබ ඒ භාවනා වසයෙන් එක වඩා නනිත්‍ය සංඥාකන අනිත්‍ය වසයෙන් භාවනා වඩන ක්‍රමේතියෙන්. අනත්ත සංඥාකන අනාත්මසෙන් පංචුපාදානස්කන්දේ විමසා බලන ක්‍රමේ. ඊළඟට අසුභ වසයෙන් බලනැහැටි ආදීන වසේ තනිකරම නිවන අරමුණු කරගත්ත භාවනා දහයක් එතනතියෙන්. ඔබ ඒ භාවනා දහාය ප්‍රායෝගිකව, යෝනිසෝ මනසිකාර යෙදෙමින් සජ්්‍යහයිනා කරනවනං ඒ සජ්්‍යහයිනය ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුව. එළඟට ඔබ හිතන් ඔබ ධම්ම චක්ක සූට්‍රේත් සජ්්‍යහයිනා කරනවා. අපි පිරිත් කියරු, අපි දම්ම චක්ක කියනවා කියල ඔන්න සජ්්‍යායනා කරනව පිරිත්පවත බලාග මේ දම්ම චක්ක දේශනාව තියෙන්නේ චතුරාරි සත්‍යය සත්තිඥාන කෘතිඥාන කෘතඥාන වසේ. ටිපරිවට්ටන් දවාදසාකාරං ආකාරයට අවබෝධ කරගත් හැටික්. බුදුජාණන් වහන්ේ නිවන් මග හොයාගත්ත හැටි. මේ දේශනා වහල කොන්නන් යහාන්දුුරුව සෝතාපන්න පලයට පත් පෙද්දේ දහාට කෝටියයක් දෙවිය මාර්ගඵල ලැබුවා කියළ සඳහන් වෙනවා. එතකොට ඔබ දම්මචක්ක දේශනාව සජ්‍යායිනා කරදදේ ඔබ මේ දේශනාවේ අරත විමසමින් නුවනින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයකයේ දෙමින් ඔබට පුළුවන්නන් සජ්්‍යායිනා කරන්න ඒ සජජාහිනයේ ඔබට නිවදොරට අක් කරගන්න පුළ. හැම දේශනාවක් මරගෙන බලන්. රතන සූත්‍ර ගත්තත් බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සති. බුද්ධ දම්ම සංග කියෙන තුනුරුවන්ගුණ ඇතුළ සත්‍යක්‍රියයා දේශනාවක්. කරණය මිත්ත සූත්‍රයේ ගැනහිතන් ඒක තියෙන තනිකරම මෛත්‍රී භාවන වඩන හැටි. කරණය මිත්ත සූත්‍රයේ කියනවා කියලා ඔබ සජ්්‍යායනා කරද බට අරුත්ත වීම සන්න පුළුවන්න. මෛත්‍රී භාවනාවක් වසේ මෛත්‍රිය වැඩෙනවා. අතනසූට්‍රයේේ තුළ බුද්ධානුස්සතිය දම්මානුස්සති, සංගානුස්සතිය ඔබට වඩාගන්න පුළුවන්. හිතේ සද්ධාව බලවත්වෙන. එදකොට මේ වගේ මේ පිරිදවානාපොත්තු වහන්සේ තුළ තියෙන හැම දේශනාවක්න. ඔබ දෙති ස්කුණුප කොටස් ගැනතියෙනවා. ඒවා තමාතුලින් වවිමස විමස බලන්න ඕනේ. මේ විදිහට මේ දේශනා සජ්්‍යහායිනාක රද්‍ය ඔබ පිරිතක්කිව්ුවත් අර්ථ විමසන්න පුරදුුවන්. එතකොටට පේනවා එහෙමනං නිවන්න අවබෝධයට ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන බලවත්මදේ ධර්මේට අනුකූලව නුවනින් විමසීම. හිෝනිසෝ මනසිකාරයේදීම. ඒ හැකියාව සමහර වෙලාවට ඉස්කෝලගේ නැති උපාධයක් නැති, විභාග පාස්ච්ච නැති කුණුවාදින කෙනෙකුට ඇතිකරගණන්න පුළුවවා. තැම් බුදුරජාණන් වහන්ේ කාලේ ඔක්කොම උගත්තු බුද්ධිමත්තු, එහෙම නිවන්දැක් අනෙමේ. සමහරුක් කුඹුරු කොටපු අය. ැයි ඒ අයියට බුදුරජාන් වහන්සේගේ ධර්මේ නුවනින් විමසලා ඒ විදිහට විමසා බැලීමේ දක්ෂතාව තිබුණ. අසූචි කද කරගහගෙනගේ සුනීත සෝපාක වගේ අයි නිවන් දැක්කා අධ්‍යාපන දැන මක්තිබිල නෙමේ. හැබැයි ඒ අයට යෝනි සෝමනසිකාරයේදෙන හැකි අාවතිබුණ. ඒ කියන දේ අනුව නුවනින් විමසා බැලීමත් දම්මානු දම ප්‍රතිපදාවදීමටත් පොළුවංකම තිබුණු. ඒනිසා ධර්මාවබෝධි ලැබ්බව. සමහරු හිඟන්නු දේශනාව තියෙනවා ුප්‍ර ද් කෂ්ටි කෙ මුලු ඇග පුරහා කෂ් ඇැච්ච හිඟග මනුස්සේ. එදා බුදුරජාණන් වහන්සේ විශාල පිරිසකට දහම් දෙසන්නකොට. තැටියක් අරගෙන නගරි හිංගමන යන මේ සූප්‍ර බුද්ධ කෂ්ටි, මොකද මේ කියෙලා බලන්න මෙච්චර සේනකක් දන්සලද්ද දන්නේ කෑමටිකක් අන්න හෝද තැනක් කියලා, තැටි අරගෙන පිරිසාතරින් ඇවිල වාඩියුුණ. බුදුරජාණන් වහන්සි දහම් දෙසනකොට බැලවා කෞදාද මේ පිරිසාත්තරින් ධර්මාවබෝධි ලබන පින්වන්තම කෙන. පෙර පිනතියෙන අර සුප්‍රබුද්ධ කොෂ්ටි, පෙර අකුසලේකට එදා හිඟන්නන්නේෙ හැටේට දුක්වින්දට පෙරසසරි ධර්මය විමසපු ප්‍ර්ඥාව වඩාගත්ත සංසාරපුරුද්දක්තියෙන. ඔහු අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදධාම් දෙසුවා දේශන අාවවසුවෙනකට සුප්‍රබුද්ධ කොෂ්ි තුම් ධරමාවබෝධය ලැබවා එතකොට අපිට පේනවා මේ ධරමය අවබෝධ කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරේ දෙන්න දක්සකිෙනට. යා වයිසක කෙනෙක් වෙන්න පුළුවන්, යා තරුණ කෙනෙක් වෙන්න පුළුවන් එයා මැදිවායිස කෙනෙක් වෙන්න පුළුවන් යා සමාටිහි ගන්නෙක් වෙන්න පුළුවන් ජීතයක ඩිස්කෝලෙගේ නති කෙනෙක් වෙන්න පුළුවන් ය සමහරරිලාටකු ලි වැඩක්කන මනස්සෙක්වෙන්න පුළුවන් උගතෙක් වෙන්නක් පුුවන්. බුද්ධිමතෙක්වෙන්නත් පුළුවන්. අපි සමාජයේ හඳුන්නන උගතෙක්වෙන්න පුළුවන් හැබැයි. මේ ධර්මය අවබෝධ වෙන්න නං. ඒ ධර්මීට අනුකූලව නුවනින් විමසීම. යෝනිසෝ මනසිකාරි පවත් අන්න පුළුවන් වෙන්න ටඕනි. අන්නේ කෙනාටයි මේ ධර්මය. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන තතාගත බුදුරජාණන් වහන්සමේ නිවන් මඟ දේශනා කරන්නේ දන්න කෙනාටත් දකින කෙනාටත් පමණයි. නොදන්න කෙනාටත් නොදකින කෙනාටත් නොවී. මහනෙන කුමක් දන්න කෙනාටත කුමක් දකින කෙනාටද. යෝනිසෝ මනසිකාරත්, අයෝනිසෝ මනසිකාරයත්. දන්න කෙනාටත් දකින කෙනටත් ධර්මයේ දේශනා කරනවා. එනිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද ධර්මයට අනුකුවලබ නුවනින් විමසීමේ දක්ෂතාව. අයෝනිසෝ මනසිකාරේ කියැනෙක් කෙලෙස් වැඩෙන විදිහට අක්කු සල් බලවත් වෙන විදිහට අකුස්සලේට අනුව අනුවනින් විමසීමේ දක්ෂතා අයිකතම වැඩිපුරතියෙන් මිනිස්සුන්ට. ඒනිසා නුවනිින් හිතන්න යෝනිසෝ මනසිකාරේදේෙන්. ධර්මාාවදබෝධයට අවශ්‍ය විදිහට ඔබේ නුවන යොදාගන්න ඔබ දක්ෂවෙන්. අන්්‍යතකට ඔබට ධර්මාාවබෝධය කරා ඔබේ හිත යොමුකරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ධර්මමාාවබෝධයට නුවන යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිනිසාපී නො එෙක් විදිහෙට භාවනා වැඩ සටහන් කරමින් ධර්මදේශනා කරමින්. ඔබ පියවරෙන් පියවර ලංකාපුරා නොයෙක් සඳහම් වැඩසටහන් නඔස්සේ සැදැහවතුන්ට මඟ පෙන්න්නවා. තේ වගේම හෙට දවස්සේ. ඔක්තුම්බර් මාස අටවෙනිද. ඉරිද දවස උදෑසන කුරුණෑගල නගර සභහසාලාේ භාාවනාමේ වැඩ සටහන පැවැත්වෙනවා කුරුණෑගල පවත්වන වැඩ සටහන. තින් එනිසා කුරුණෑගල පොල් ගහවෙල මේ ආශ්‍රීතව සිටින බණහන සැදැවතුන්ට අපි ආරාධනා කරන හිට උදෑසන අටහමාරීද හවස දෙක තුන පමණ වෙනතෙක් දවස පුා ඔබට ධර්මය කොහොමද භාවනාරන්න කොහොම දධර්මේ පුරදුරන්න යෝනි ෝමන සිකාරේ දෙන්නේ කොද. අපේ ජවිත ධර්මේයට අනු කූලව හැඩ ගස්සගන්නේෙ කොහොමද මේ කාරණා ගැන ඔබට ජීවිතයේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පියවරෙන් පියවරහරි, ධර්මාවබෝධේ පැත්තට දියුණු කරගන්න ආකාර ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන් තියනි ක්කුරුණෑගල නගර සබහා සාලාවට හෙට දවසේ උදෑසන පැමිනිියොත් ඔබට අපේ සදහම් වැඩ සටහන්ට සම්බන්ධවන්න පුළුවන්කම තියනවා. ඒ වගේ අපි ඔබට සෙහිපත්කනොෝ දැන් මේ යන්නේ කටින මාසේ, චීවර මාසේ. ීවර මාසියා අරම්භෝය මත් සමගම ලංකාපුරා හැම විහර විහාරස්ථානයකම හැම ආරන් නිසේනාසනයකම හැම පු්්‍ය භූමයකම ස්මීින් වහන්සේලා යම්තැනක වත් සමාදන්න වෙලා වැඩ සිටියනම්. ඒ සාමින් වහන්සේලා වෙනුවෙන් අපි දකිනවා ලංකාවේ. බොහෝ පිරිසක් බොහොම සද්ධාවෙන්. කටින පිකං සිදුකරමින් ස්මින් වහන්සේලා වෙනුවෙන් ධනමානාදී පින්කං කටින ජීවර පූජාවන් හම සදධාවවෙන් පින්කම් රැස්කරගන්න පුුණ්්‍ය මාසයක් මේ උදාවෙන්. තියනිසා ඔබ ධරමය තුළ පිහිටලා මේ ලබිච්ච මනුෂස ජීවිතය තුළ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් රැස්කරගන්න මේ එලමෙන මාසේ තුළ. ඒවගේ හොරන සීලස්වාරණ ගිලම්භික්‍ෂ මධ්‍යස්ථාන පුഞ්්‍යබූමියය අපි ගිලන්ස්වාමින්න් වහන්සේලාවෙනුවෙන් පවත්තාගෙන යන මේ පුഞ්්‍යබූමයේ. කටින පින්කම සිදු කරන්නේ ලබන සතියේ සෙනසුරාද දවසේ රාට්‍රී ආරම්භ වෙනවා පරිිත්‍රාණ ධර්මදේශනාවගන දා හතර වෙනනිද. ඔක්තොම්ඹර් මා සිදදා හතර සෙනසුරාදා සත්බුදු වන්දනාවක් ඒවගේම ධර්මදේශනාවක්. ඒවගේ රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් රෑ පහන්වන තුරු සිදුවෙනවා මේ පිරිද්දේශනාව අතර තුරාපි රාත්‍රී පැරණික්‍රමයට නූල් සකස්කරමින් ඒ චීවරේ වියලා මහලා. අපපල පණඩු පෝල උදෑසන වෙනකොට සැදැවතුන්ගේ සද්ධාවෙන් සසාධකාරර්මද්දී පිරිත් සද්්‍යහයනා මධ්්‍යේ කටින චීවරේ සකස් කරලා අපි පසුවදා පාන්දර පහලුස්සිනිද පාන්දර සැදැහැවතුන් බුදුගුණ සිෙහි කරමින් දාමු සංගගුණ සිහිකරමින් පෙරහැරෙන් වැඩම කරලා කටින චීවරයට ඒ කටින දුස්සේ පූජා කරමින් උදෑසන සග සතු දානමී මහාපංකමකින් මේ කටින පින්කම සිදු කරනවා. ඒයනිසාපී සැදැහැවතුන්ට ආරාධනා කරන අපේ බණහන සීලස්වරණට පැමිණෙන බණහන පින්කංවට පැමිණෙන සැදැහැවතුන්ට කටින පින්කට පුළුවන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ වගේම. ඔබ ඔබේ පන්සලේ ඔබේ ආරන්නේ ඔබේ පුුණ්්‍ය භූමී පවත්වන කටිනම හා පින්කම් බොහොම සතුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ. ඔබට පින් අස්වනු නෙලාගන්න ලැබච්ච මේ අවස්ථාවෙන්. උපරිම ප්‍රයෝජනයක් දැන්. අපිට අවුරුද්ධකට වතාවයි කෙනෙක්කුට මිවැනි මහා කටින පින්කමකට සම්බන්ධ වෙලා පින් අස් අනු නිලාගන්න ලැබෙන. එයනිසා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන. හැම දෙනාම ඒ මහාපින්ං කං එක් එකතු වෙන්න කෙන ආරාධනාවබට සිදුකරනවා තින් අද මේ ධර්මමාශ්‍රවනයේ දී ඔබ හැමදිනාටම සෙහිපත් කළ දුන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියන වටිනාකම්. ධර්මේ අවබෝධ වෙන විදිහට නුවනින් විමසීමයේ වටිනාකම්. එනිසා අවබ හැමවෙලායම. ඔබේ නුවන ඔබේ කල්පනාව ඔබේ වීමංසනේ ධර්මය තුළ පවත්ව ගන්න දක්ෂවෙේ. ඔබ කරන හැම දෙයක් ගැනම නුවනින් විමසල බලන් මේදේ කුසල් ද අකුසල්ද. මේක පින්ද පෞද. මේක හොඳද නරකද. මේක මට යහපතක්වේද යහපතක්වෙේද. බුදුරජාණන් වහන්සේගේ ධර්මේයට එකඟද නැද්ද. අන්නේ විදිහට ඔබ ධර්මයත් තුළින් විමසල බලනවනං අන්න ඔබට යෝනිසෝ මනසිකාරය තුළ කුසල් අකුසල් හොඳින් හඳුන ගන්න පුළුවන්. ම් පව් ඔබට ොදින් ර්රමේ තුළින් තේරුම් ගඩ පුළුවන්. හරිවැරැද්ද ධරමයආධරමේ තේරුම් ගන්න පුළුවන්. අන්නේ කෙනා නිවරදිව ධර්මය හඳනාගෙන නිවැරදි මහර්ගය කරා ගමන් කරනවා. තේ නිසාපි ඔබහැම දෙනාටම ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා මේ ලැබිච්ච මනුස්සජීවිතේ තුළ අප්‍රමාදීව යෝනිසෝ මනසිකාරය නම්මෝ ආධ්‍යාත්මික? ගුණ ධරමය ඔබතුළ මතුකරගෙන ඔබතුළ බලවත් කරගෙන උතුම් ධර්රමි අවබෝධ කරගන්න ඔබ හැමදිනාටම වාසනාව ලැබීවා 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 කියිලපඔබටාශිර්වාද කරන. ආකා සට්ঠාජබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පഞන්තන් අනුමෝදිත්වා චිරන්රක් හන්තුලෝක සාසනං ආකා සට්ঠාජබුම් මට්ٺා දේවානාගා මහිද්දිිකා පඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් خන්තුදේශනං ආකා සට්ඨාජබුම්මට්හාාදී වානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්හන්තුතුවං සදා හැමරිනාටමේ සම්මා සම්බුදු සරණ. 9ුවනම් සිතා බලා ඔවේ ජීවිතය ධර්මාණුකූළව හැඩගස්වාගන්නට ඔබ හැම දෙනාටම න ධර්මකාරණ හේතුවාසනාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේ අදදවසේදී ධර්මදශය පැවැත්වූ හොරන වැලිපත ශීලස්වාරන භක්ෂගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදන මේ අනුශාසක පූජය ගලිගුවේ ඥානදීපස්වාමීන් වහන්සේට සිර සැफම් විෙනුවෙන් මගේ නමස්කාර පූරකස්තුතිය මෙ මොතේදේ පුද කරනවා. වුහසගේ සියලු ශාසනික කටයතු දියුණුවෙන් දුණට පත්වේවා උන්හන්සේට තවත් ොෝකාල යක් බොහෝ දෙනකුට ධර්මඥානය ලබාදිනට අවශ්‍ය කරන ශක්තිය ධෛරය වාසනාව, නීරෝගේ සම්පත්තිය නිරතුරුවම ලබේවා කියලා අපි හැමදිනා දෙෙක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී හතට දම්සක් නද ධර්මදේශනය ශ්‍රවණය කරන සූදානම් වෙන්න හෙට ධර්මදේශනය පවත්වන්නේ පූජ්‍ය සගම අනෝමදස්සේ ස්වාමීන් වහන්සේ විසින්. එමනම් හටත් රාත්‍රී හට අපි ධර්මශ්‍රවණය සදාහමුණ ගහැමු. හැමදිරාටම ධර්මඥානය ලැබේවා.